පතේදේ කමස youtube චැලකට මං වාලදත් සසාදරයෙන් පිළිගන්නවා මොකද හේතුව තමත්වවා කොම ැල යි කරන ඇ දැම සබ යි කරන්න ස් ්‍රයි් කර අමතරව ෙල් බඩ් න ලික්කන්න ොකද. අපි නිරන්තර ප ලෝට කරන ඩිය ට ලබ බෙල්බඩ ිකර නොටිකේ ලැබෙන බෙල්බ් ලිකර විතර. ా ట్ ్ా ట్ ా చ్ా ట్ ా త స్ ర ా ట్ . හ ර . ලබාගන්න පුළුවන්. ඒවගේම අද පි සාකච ා ප්‍රශ්න හත් තුන සි හත්ත හත දෙසි හත්ත ප සි ඇැහ සි සාකච කන්න වරිපනම් හා බඳු එමත වරිපනම් ප්‍රතිශත පොලි අනේහා කොටස සම්බන්ධ ගැටලුව අද පි විශේෂම මෙහිද අවධානයමකින් සුළු පොලිය හාහ සබන්ධ ගැටලුවකට එහින්ද අපි දැ ගැටලුවට ගැටලු සාකච්චා කරන්න කොහො ද අපි මේක විසාන්න කියල බලු. ක හැත්ත තුන හැත්ත හතර හැතේ පහ එමනත අනුහ අනූ හතඒ අමතර ප්‍රශ්නක හතර පහ හාය ඉගෙන අවස්ථාතුනේම පොලි ප්‍රතිශත බදුහා සම්බඳධ කරලු කකිපයක් සාකච්ඡා කල තියෙනවා. එතකොට මේ ඒ බදුහා සම්බධ සාකච්ඡා කර පෙහනත්තම් පොලි හා ප්‍රතිශණ සබන්ධ සාකච්ඡා කරපු ඒ වීඩෝටික කුමාසගෙන චැනැල් එක පලේලිස්ටෝල්ට ගෑයිම් පස්සේ පොලි බදු ප්‍රතිශත කියන පලේලිස්්ට එක මේ මේ කොටසට අදාල් අපිමට පෙරසාකච්ඡා කරපු විඩියෝටික සියල්ල බලාගඩ පුලුවන්ගම තියෙනවා අදත් අපි යොමු වෙන්නේ බදදු හා සම්බන්ධ ප්‍රශ්නය න පොිහා ප්‍රත සම්බන්ධ ප්‍රශ්නයකට එක්තරා මෝල්්‍ය ආයතනයකින් සීයට එකකොලාහක වාර්ෂික සුළු පොලියේ යටතේ ඒට කොලහක වාර්ෂික සුපොලේ යටත මකදපුතතිටි දගත්න්න මතන සට කොළහක වාර්ෂික සුළුපොලේ ඇත්ේ අනිල් රුපියල් හැටදහසක මුදල නයයක් ලෙස ලබාගනි. වසර තුනක් අවසානයේ මුලු මුදලම ගෙවා අයෙන් නිදහසය. මං මීට කලින්ඒෙන් ප්‍රශ්නක දෙේ පනනාහසිට දෙසේ පනස් සහර සාකච්චා කරවෙලේ. එවන ම ඊට කලින් සාකච්චාරපු හැමවෙලාගපු තේමන් කර දෙයක් තමා මේ ගැටලු ඇතුළ තියෙන අපිට අත්‍යවශ්‍ය කරුණු ටික මං එතනින් එලියට ගන්න. ඒදේ මෙතනත් කරලා තියෙනම් මම මේටික කියවඩයන්න ඇපතේ ම අපි ගැටලුවූ විසඳද්දිී අපි බලමු මේ මොනාද මෙතන අපින් ඉල්ල තියෙන්නේ කියෙ අපි මේ කරුණ ඇතුළේ මේ ගැටලු ඇත්තුලේ තියෙන අත්‍යවශ්‍ය තොරතුර ටි ගැටලුවෙන්ඉලියි අරගම මෙන්න මේ විදියට බලන්ඩ අප අත්‍ය වශ්‍ය වෙන්නේ මෝල්්‍ය ආයතනකින් සියයට එක කොළහග වාර්සික සුල්ලු පොලිය සියයට එක් කොළහක වාර්සිික සුල්ලු පොලිය හරද ඉළඟ අපි කියනවා නෑ මුදල රුපියල් හැට දහසයි. නෑ මුදල රපියල් හැට දහසයි. කාලය වසර තුනයි. මේ මුළු ගානම මෙන්න මෙතන මේ පේලි දෙකින් වචන විශ්සකින් විතර දීල තියන එක මෙන්න මේ ලයින් තුනෑ තුල්ට අපිටවෙෙන් කල ගඩන්න පුලුවන් එකන්නේ ගානේ තියෙන අ්‍යවශ්‍යමසා වැදගත්ම කරනටක කතාපතති අපිමැතරින් මේ එලෙට ගන්නේ. වාර්චික සුළු පොලි අනුපාතය තියනවා වසර ගණන දීල තියවා නෑ මුදල දීලා තියෙන. තකොට අපිදන්නවානවාහර මේ ප්‍ර්නය පිට හම්වෙන්නේ පොලිෂහා ප්‍රතිසත කියෙනන කොටස අපස සාමාන්‍ය පල ගැත ප්‍රශ්න පත්වය පොලිසාහ ප්‍රතිශති කෙනසේ කොටස වෙනුවෙන් ලකුණු දහයකට වඩයි වැඩි ප්‍රමාණයක් වෙන් කරල තියවා හෑමෝ වසරකම ගනිත ප්‍රශ්නපත්‍රය වලදී. ඉදිරියට තව අපි ටික දවස එමන ප තව වාසයක් එමලන් තවස තුනක් වගේ මේ කොටස අ ධනය කරයින් පස්සේ මංවායාලට පහොගේ අවුරුදු දහය පුරාවටම. මේ ගනිත ගැටලුවල වෙනස්වීම් සහ. ඒඒ ගැටලුවේ අවධානය යොමු කරලා තියන. නි්‍යායාත්මක කොටස් මොනාද කියලා චාට්ඇක්වාලට දෙනවා තොටවාල පාඩන් කරන වෙලාටඒ චාට් එක මාං කරන පාඩන් කරන්න පුළුවන් හරි පහසුවයෙන් පාඩන් කරන්න හරි පහසුවෙන් ලගුණ එකතු කරගන්නවශය කොටස් මං ඒක පෙන්න්නලා තියෙන විශේෂම් අපේක තෞටිකකාලක්නමක මගේ මේේ ඩිය ලප කරන මගන්නන්නේ පහ ගෞරුදු දදාහකෙමනත්ත බහෝවෙලට පහගවරදු පහලෝක ප්‍රශ්න පත්තරන ලයිස් කරලත අපතේ මංගේ ඒ තැනට උමෙන්ට සූදනම් වෙලා තියන අපිය ගැටලුවට පෙන්ග හන වර්ෂයක ව ොල දල ො පොලිය ප ල්ලන්න ුල ොල සු ොල කිය තේ ම කලින් පැහදිල් කිරීම ලද ීඩියෝ ලම පැදිල් කර සුල පොලිය ැල් පොලිය තින වන්න සම කක්දක සුළ පොලිය කියන්න ේ් ක්තියෙන්. ොලිත පොලිිය අය කරන්න නෑ අවුරදු ගාන වැඩි වුණා කියලා පොලිය වෙනස් වෙන්නනෑ නමුත් වැල් පොලේදිපුතේ කාලයෙන් කාලයට මේ අවුද්ධ පොලියට වට ඊඟ වරුද්දෙ පොලි වැඩි ඒ දිහට වෙනස් වනවා. නමුත් සුළු පොලිහෙම කිසිම දෙයක් වෙන්න සුළු පොලේදී අපිපුතේ පාවිච්චකන හරිම සරල සූත්‍රයක් සුළු පොලියයේ සමානයි නය මුද්දල වාර්ෂික පොලි අනුපාතේ කාලය. තන ් මේශ තුන මයි පතේ මත ත් ට වශ වන්නේ සුලපොලිය නය මුද්දල වාර්ෂික පොලිය අනු පාතේ කාලේ. සුළුපොලිය ගන්නේ කරන්නපුදේ. අපි ලබාගත්ත නය මුදලට පොලීප්‍රති ශතේ ගන්න කරනවා අකී යද කියලා. රුපැල් හැට දහසට සියයට එකොලහ එක වසරකට. වර්ශයකට. අපි මෙතන දීදත් බාග ගුණ කිරීමමත්තියෙන්නේ හැට දහසගුණ කිරීම සීයට එක කොල් හ මේ හැටදහ ඇයටටම් පතේ අපි මේ විදියට ලියාගන්නවා. මේ විදිහට. එක්ක. දැං. හැටදාහ යටඒක් එමනත එකෙන් හැටදාහ ගුණ කිරීම සීට එකකොලා අවසන බිදක රවස බින්ද්ක්ක පපදැෙන් පුද තුරලා දනමකක්ද මෙමමත නිතුරල දන්නේ. හයසීය ගුණ කිරීම එකොළහ ගුණ කිරීම එකක් මයික නැවතලිය අන්ඩ වශනය එක් වරක් එකකු හය කොළහයි හයිසිිය ගුණ කිරීම කොලා. හයදාස් හයිසය එනම්පුදට සුළුපොලේ විදිර කියද ලැබෙන්නේ. වර්ශෂයකට ගෙවිය යුතු සුළුපොලිය රුපියල් හයදාස්, හයසී. යි හැබැයි පොතේ නය මුදල ගවවා නිදහස්දෙන් සුළුපොියේ විරග්‍යවල තේරමක්තේ ොද නෑ සුළුපොලියය සහ නය මුදල කියන දෙකම ගෙවන්ඩ අවශ්‍යයි අපිළඟ ගැටලුවේදී ඒවගේ කොටසක් අපි සාකච්ඡා කරමු. වර්ස තුනක් අවසානයේ නයෙන් නිදහස්වීමට ඔහු ගෙවයයුතු මුදලස්ුවන්න. නයෙන් නිදහස් වන්න නම් පුතේ පොලිය විතරක්්‍යවල වැඩක්තිේනෙනවද? හම පොලි තරක්ගවලන නිදසන්තයන ඇතරම හොඳයි. එහම කවුරුත් භාරගන්න නෑ ගත්ත නයිමුදල විතරග්‍යවල නිදහසන්න්න බපුලන් ඕ එහමවස්තා තියන අප පිදන්නතුරන කෙනක් ගන්න අයිටල්ලගන්න හරි නයිමුදල ිතරක්ග්‍යවල පොිගවන්නතුව නිදහසෙන්ට පුලුව නමුත්ම ගටලූ කියෙන පුතේ සියයට කොලහක වාර්ෂික පොලියක් ගන්න කරනවා කියලා. එහෙනම් පපුතේ අවරුද්දක් අවසාන වෙදදිින් සියයට කොළහගනි ගන්නන්නේ කරපි හයදා සයිසීයි කියලා නමුත් මෙත අයින් නිදහස් වෙන්නේ අවුරුදුත් තුනක් අවසාය. තුනක්වසාන නෑ නිදහසන්නනම් පුතේ සුළුපොලිය ගනේ කරන් අවශ්‍ය පිට ුරුත්තුනකට පර පරිදිමයිපතේ. පෙරසූත්‍රයේමයි සුළුපොලිය සමානයි නාය මුද්දල ගුණකිරීම වාර්ෂික පොලි අනුපාතය ගුණකිරීම කාලේ. වෙනස්සෙන්න්න දේන මොකක්දපුොතේ කලින් එක අවුරුද්දක් දැන් අවරදු තුනා. එ හින්ද අර සූත්‍රයට නාෑය මුදල සිරපියල් හැට දහසයි, වාර්ෂික පොලි අනුපාතේසියට කොළහයි කාලය පෙර ගනිත ගැටලුවේදී. ංක හත්තේ හතරද අපිතන කාලේ එකයි කියලා ගත්තා දැන් කාලේ තුනයි කියරගන්න. දැන් අරවිදිහට මයි අපි කලින් හද පිදිරම හඳ පෙන්න්නන්නම් පුතේ එකෙන් හැටදාහ ගුණකිරීම සීයට එක කොළහගුණ ීම තුන මේකන තුොන්න එකක් මේේදරදාගන්න දැන් අවසාන බිින්දු දෙකට අවසාන බිදෙක් පලදානවා දැන් මෙත නිතුරනවා හයසය කොළහා තුන හයසීගුණ කිරීමේ කො හගුණ කිරීම තුන. ො රත්න තිස්ත්නයි තිස්තුනේ වාහකකිසි අනුවාටයි දහනවදහස් අටසිය න පුත අපි කීක්ග වන්නඩ අවශ්‍යද. නයෙන් නිදහස් වන්න අපි පොලියේ විතරක්ග්‍ය වන්නඩ ඕන පුතේ දහනවදහස සටසය. නමුත් අපේ හනේ නයින් නිදහසම්ටගගේවතු මුළමුදල කොක්මට කියෙල්න්නේේ මුොල මුදල වෙන්න පුතේ මෙන්න මේ අය මුදලායි මෙන්න මේ පොලියේ කියන දෙගේකුතු. නෑමුදල කියද පුතේ නෑ මුදල හැටදායි. ොලි කියද මෙනි මේ දහනම දහස් අට සියත පොලි විදිහයට එකුතු වෙන්න. ඇතොටපුතේ මේ හැටදාහයි මේ දහනවදා සට සියය දෙකේ එකතුව. හැත්තෑ නවදස් අටසීයක් ගව්වොත් තමා දරුවනේ. අපිට මේ නයින් නිදහස්වීම හැකියාව තියෙන්නේ. නයින් නිදහස්සීමේ හැකියාව තියෙන්නේ. තාමත් අපි කතා ැපතය සුළු පොලිහා සම්බන්ධ ගැටලවා මේ අපි බලමු ඊළඟ අපේ මොකක්දදාහන ප්‍රශ්නය කියලලා අපිලළඟ මොකදහන්න කියලා බලමු. ඟ ප්‍රශ්නයට ප්‍රශ්නක දෙසේ හැත්තයයි. ඉහත මූල්්‍ය ආයතනේ නොහුලබාගත් හැටදහස මුදල්ෙන්. හැටදහසක මුදලෙෙන් කොටසක් වාර්සික සුළුපොලිය සීට පහලව බැගින් ගෙවන වෙනත් මූල්්‍ය යතනය එක. එනපුතේ හැටදාහමද නැහැ. හැටදාහෙන් කොටසක් පොලිය අනුපාතයගේද සීයට පහලවයි. වසර තුනක් තුළදී තැම්පත් කරලා විසිදදහස් පන්සේ පොලියක් ලබාගන්න වනංක. දෙවන ූල ඇත හ ැපත් කල මුදල කියද කියලා මතගනපතම ප්‍ර්නක හැතහ හැත්ත ඇත හැත්තට මගමතක හැට එතන දීම පැහැදිලි කරා මෙන්න මේ සූත්‍රයේ අපිට ලැබෙන්නේ අපි අපි කතා කරන්නේ මෙන්න මේ සූත්‍රයේ මේ අගයන් ටික දීලා මේක හොයන්න්න තම අපි කරේ මං එතන දි තේරුම් කරලා කිව්වා සමහර වෙලාවට මේ මේක දීලා මේක හොයන්න්න කියනවා ඇ මොකරේක ගේෙක්හොන් දැඟපිට යොමිලා තිෙ පුතේ අන්න වගේ අවස්ථාව කොයි වගේ අස්ථාවදපතේ දංඟි තියන්නේ බලන්ට කොයි වගේ අවස්ථාවද යන්නේ සුළු පොලිය තියනවා. වාර්ෂික පොලියයනු පාතේ තියෙනවා. කාලය තියනවා නෑ මුදල දන්නවාද දන්නේ නෑ දැඟපි ඩක් ලොකට හිතන්න්නේ පාපතේ හරිම සරල්ල ක්‍රමයක් පාවිච්ච කරන්න මේ සූත්‍රට වාදන්න තුර තුරපිකය තුළත් කරන්න දන්නන්නේදේකට එක්කරොත්තන්නන්. අගේ නදන්නා පදක් අපිහැම්බවෙලාම දන්නත්තන් නැත්තං A නැත්තම් B, නැත්තන්සි කැමති කකොරක් පාවිච්චි කරන්න හැබයි වැඩිහරියක්පුද ැි පාවිච්චි කරන්නේ කියේනගේ. ඒ හින් දබිපුතේ. මෙතන් ටත් අපි අගේ නොදන්නා පදයට අපි එක් කියලා ආදේශ කරමු දෙම්මන් ඩේට ටික අපිගත්ත තොර තුොටි තුළොත් කරගෙන නො සුළුපලි විදිේයට අපිට හම්බවෙලා තියෙනවා විසිද දහස් පන්සීය නයිමුද ලපි දන්න ඇවුන්ක් කියලා දැම්ම වාර්ෂික පොලිිය අනුපාතය සයටට කො හැනේ පුතේමෙන් තන ඩෝන සියයටට පහලමක ම ටයිප් කරද පතේමගතති තිබ පොඩිවැරදීමක්. සියයට පහලා වෙඩෝන ගුණ කිරීම කාලය වසර තුනයි. දැම්පුතේ මේ තොරතුර ටික අපි මෙන්න මේ විදියට ඉ ඉරිගහල යටින් හදාගන්නවා. දැම්මතන තියනෙ මොනාදපුතේ භාග ගුණ කිරීම. භාග ගුණකිරීමක් සහිත සරල සමීකරණයක් සමී කරන ර ුරි කරන ටක්කොත් මම්පපුතිේ මේ ඇතුලේ තේරුම් කරලා ගේන සමී කරනයක්ක් වුණනාම්පතේ සමල්ලකුණනක් ති බේතුවයි සමල්ලකුුණෙන් දෙපසක් ති බේතුයි සමල්ලකුණෙන් දෙපස. මේ දෙක සමාන කරලා පෙන්න්නේ යතුයි. අඩුම තරමින් එක්ගේ නොදන්න හෝ පදයක් තිබිය යුතුයි. දැම්ඹලම්පුතේ විශෂේදහස් පන්සිියයට එක්ක එක්ෂයටටඒක ගුණ කිරීම පහලෝ යට සීිය ගුණ කිරීම තුනයටට එක. දැම්පුතේ මේටික ගුණ කරන්න කලින් අපිට ලේසිම දේතමාපුතේ මෙන්න මේ සීය මේ පැත්තර ගෙනය නවා. මෙතන බෙදීමක්විදිහයට තියෙන සීහය. පෙත්‍රරගෙනන පහම සමාල් ලොගුණන පතේ ගුණ කිරීමක් වෙනවා ගුණ කිරීමක් වෙනවා. එද විසිදහස් පන්සිය ගුණ කිරීම සය සමායි දැ ගඩ ඉතුරවෙන්න පපතේ එක් ගුණ කිරීම පහලොගුණ රීම තුන එක් ගුණ කිරීම පහලගුණ කිරීම තුන. එතරපතේ විසිදහස් පන්සිය සීයෙන් ගුණ කරපුහම මේ ලක්ම කොහම ද අපි කියවන්නේ. දෙමිලියන දෙසය පනස් දහස සමානයි. හතලිස් පහයි හතලිස් පහයි X දෙමිලියන දෙසේ පනස් දහස සමානයි හතලිස් පහයි X දැම්පුතේ මෙතන තියෙන ගනිත කර්මයමකක්ද හතලිස් පහ ගුණ කිරීම X එන හතලිස් පහ ගුණ කිරීම කියේනයක මෙතැනින් අයින් කරලා xක් විතරක් ඉතුර කරගන්න මොකද කරන්න ඕන ගුණ කිරීම නැති කරන්න පිපුතේ බෙදෙනවා. එඳ මේ පැත්ත බෙදපුහම හතලිස් පහහිෙන් බෙදපුහම මේ හතලිස් පහට මේ හතලිස් පහ මෙතනින් ඉවත් වෙනා පුතේ එතට මෙත නිතුර වෙනමොක්දක් විතරයි. සරම සරල සමීකරණයක හෝ සමගාමී සමීකරණ ඕනෑම සමීකරණයක් විස දදීපුතයේ අපි සමීකරණයෙක් පසක කරන දය අනිවාරෙන් සමකරණයනෙක් පසරත් තේවිදියටම කරන්නවා. ඒහිදපුතේ මෙතැන හතලස් පහෙන් බෙදපු එක. අපිතනත් ඒවිදරම හතුලිස් පහහිම බදෙනවා ඇගන්නෙ මිලියන. දෙමිලියන දෙලක්ෂ පනස් දහස බදීම හතලිස් පාසමානයි. එතරපුතේ මේ දෙමිලියන දෙලක්‍ෂ පනස් දහ හතුලස් පාහෙන් ෙදපුහම එක් සමානයි පණයි ක උත්තරයක් කැබෙන බෙදනැඩිපම් පෙන්න්න හතලිස් පාට හතලිස් පහේවා එකයි. දෙසේ විසි පාට හතලිස් පහේවා පහයි. දෙසේ විපාට හතලිස් පහයේවා පායි. එතවට පහයි බින්දු හතරයි පහයි බින්ධ අතරගෙනපතේ පනස් දාහයි. . ඒකඇන්න පුතේ රුපියල් පනස් දහසක් තමා මේ පුද්ගලයා මේ සියර පහල ඔපලිිය අනුපාතේ ඇත්තේ චොදොලා තියෙන්නේෙ. ඕයාලට වාල හදා පුත්තරේ හරිද කියලා බලාගන්නවන්නන් මෙන්න මේලක්කම මෙතනින් අයින් කරලා සුල්ලුපොලි ගෙනකයින් කරලා නයි මුදල කියෙන් තැන්ට පනස් දහදාලා ර්ශික පොලි අනුාතිසියට පහළව දාලා කාලේ තුනයි කියලා දා ගුණ කරලා බලන්නක අනිවාරෙන් පපුද වල්ඩ ලබෙන උත්තරයන විසිේදස් පන්සිය ඒයඇනපොතේ වාල් හදාපුත්තරේ හරි කියනක තමාපතේ ඒකෙ තේරුම වෙන්න අපි අන වයිළඟ ප්‍රශ්නයට අපි ළඟ ප්‍රශ්නෙන් බලමු අපෙන් ම කක්දදිල්ලලා තියෙන්න කියලා. මෙන පොටි වෙනසක් කරලාතින එක්තරා මාර්ගයක කොංක්‍රීට් දම වසං කිරීමට මේක මේ මේ ගැටලුවට සම්බන්ධද නැද්ද. ලොකෝ සම්බන්ධ නෑපුතේ නමු ගනිත ප්‍රශ්නපත්‍රය මේ ගැටලුව අපිතු මිනිස් දිනගණනක් සම්බන්ධ ගැටලුව බොහෝවෙලාවට පොලී ප්‍රතිශත ඇතුළට තමාපුතේ දාලා අපිට දෙන්නේ. එහින් අපි ඒ හදනැටිත් මෙතැනම සාකච්ඡා කරමු. එක්තරා මාර්ග්‍යයක් කොන්ක්‍රී් දම අවසන්කිරීමට මිනිසුන් අට දෙෙකු දි දහයක් ගතව වන පරක් දන්න මුස්සු අ ෙකු ද හයක්ගත්ව වෙනවු. හෙන අප එවලිම අප තොරතුර එලේට ගන්නවා. එකක් මනු සේෙක් නම් මේ වැඩේ කරන්නේ ඒ මනු සැර දස්කීයක්ක් යනද. මොකද ූත්‍රයේ මිනිස් දිනගන්න සමානයි. මිනිස් දිනගන්න සමානයි. මිනිස් දිනගන්න සමානයි. මිනිසුන් ගණන ගුණකිරීම දිනගන මිනිසුන් ගන්න කියීදපුතේමේක මිනිසුන් අට දෙෙනයි. දිනගියද පුතේ දහයයි එනම් මිනිස් දින කියියක් යැනවද මිනිස් දින යනවා අසුව. මිනිස් දින අසුවක් යනව කියෙන එකෙ තේරමතමාපුතේ එක මනුස්සෙක් මේ වැඩේ තනය ඉවරයක් කරන්න නං දින කොච්චරක් යනවාද දින අසුවක් යැනවා. අපෙන් අහනවා මෙමකාරය දිනහතරකින්නේෙම කිරීමට තව කොපවන මිනිසුන් ගන්න කෙදවිය යුතුද කියලා. දැන් අප මේකටම? මේ සූත්‍රයටම අප ලැිල තින තොතුට්ටික දේශකරග නො. මිනිස් දෙන කීදපුතති අපිට ඇවිල්ල තියෙනද සම්පූර්ණයම අසූවයි. අපි බොදේ සූත්‍රයට ආදේශ කරනවා මිනිස් දින ගණනා සූයි, මිනිස් දිනගන්නා සූවයි අපි දන්න මිනිසුම් කීදනෙක් වැඩේට අවශ්‍යද කියලා. අපි එ වෙනට එක්ස් දානවා. පෙර පරිදිම එක් ධානම. පිට කියෙන දින හතරකින් වැඩයිවර වඩවන. දැම්පුතේ අසුව සමානයි එක් ගුණ කිරීමම හතර සර්ල සමයකරණයක් සමයකරණයෙන් දෙපසක්තියනව සමාල්ලගුණක් තියෙනවා හතර එක්‍ුලින් ගුණ කරපා හතර එක් සමානයි අසුවයි. හතර එක් සමානයි අසුවයි කියන්න පුතේ මේ අසුව හැදිල තියෙන්නේ එක් හතරෙන් ගුණ වෙලා එහනම් පුතේ මේක් හතරෙන් ගුණ වෙච්චිකට මේ අසුව සමානයි කියන පුතේ මේක හතරෙන් බෙදෙනවා මේක හතරෙන් බෙදෙනවා. හතර බද පහම් පපුදේ මේ හතත්ට මේ හතර කපිලියන තුවෙන් මකක්ද සමානයි මේ පැත්තර කරපුදේ මීකරන යනි පත්තරත් කරන්න ඕන තකොට අසුව හතරෙන් බෙදෙනන මුත්තරෙන්න පුුදේ ස්ස. මේ විස්සයි කියලා ලැබෙන්න්නේ මොකක්ද පුතේ මෙන්න මේ එක්ලාගේ මේ එක් කියලා ගත්තෙමකද පුතේ මිනිසුන් ගණන. එහනම් පුතේ අපෙන් ගැටලුවට අහන්නේ ගතවේ නම් දින දහයක් ගතවේ නම්, මෙම කාර්ය දින හතරකින්නෙම කරන්න්න තාව මිනිසු කොපමන අවශ්‍යද. දැම්පුත අපි හයා ගත්ත දින හතරකින් කරන්න මිනිස්සුට කීදනක් අවශ්‍යයනවාද විසි දෙනෙක් අවශ්‍යයනවා. ඒ විස්සන් දනට කීදනෙක් නව හතර දෙනෙක් න්න එන ාව කීදනෙක් අවශ්‍යනාවදපුති. තව කියී දෙනෙක් අවශ්‍යන අදපු දොලොස් දෙනෙක් අවශ්‍යනාව මිනිසුන් දොලොස් දෙනෙක් අවශ්‍යන. දින හතරකිින් නිිම කිරීමට මිනිසුන් විස්සක් අවශ්‍යවේ. අපි ගවත් දැනට අට දෙනෙක් ඉන්නවා බිස්සන් අටක් කඩු කරම උත්තරේ දොලාහිපතති. එනම් මේකට ගැටලොට උත්ත්‍රේ ෙනනි කියද දොලාහයි මිනිස් දින දොළහයි. දැම්පුතේ අපි මේ වගේ ගැටලු දැන්ට මම හිතන් නැපේ අවස්ථා හතරක වගේ හතරක මේ වගේ ගැටලු සාකච්ඡා කරලා තියෙනවා තෙහින්දවාලට හොඳ අවබෝධයක් ලැබි ඇති කියලා හිතෙනවාම වැල්පොලි සුල්ලු පොලි ඇහම ඇතම මිනිස් දින වගේ දේවල් සම්බන්ධව. වැඩිහැරයක් පුතේ සුළු පොලිය තමා අපට ගන්න කිරීම්වල දි ලැබන වැල්පොලි ලැබුණන එකම එක අවස්ථාවයි. අපි තවදුරටත් මේ වගේ වෙනස් එමනි ආකෘතිය තියෙන ප්‍රශ්නය එමන මේ ආකෘතියඇත්ක සබධ චි බදධ වෙච්චි ප්‍රශ්න රාශය කිසරහැට සාකච්ාගන සූ නම් වෙලා තියෙනවා. මේ ප්‍රශ්නක දෙේ හත්තේ හතරි දන් දෙසේ හැත්තේ හත දක්වා අපි සාකච්ඡා කරයපුතේ ද. මොන සම්බන්ධවද සුළු පොලිය සම්බන්ධන් සුළ පොලේ නැවත එක්ව වරක් මතක් කරගෙන යනවා මේ ගැටලි අපිත්්‍යවශ්‍යතොරතුොටි තම වාර්ශික පොලිය අනු පාතේ කාලේ නෑ මුදල. සුල්පොලි ොන සූත්‍ර සමානයි නයි මුදල ගුණ කිරේ වාර්ශි පොලිය අනුපතේ කාලේ. ඉට පස් අප ගවියුතු මුළු පොිහන මුළ මුද හයන සූත්‍රෙන්නේ මුළ මුදල සමානයි නෑ මුදලකතුකිරීම පොලිය. ඉට පස් අපිටහ දන්න වනාා සුල්ලු පොලියේ. මෙචරකල් හද බ සු ොලිහෙෝ තුර තොරතුරු තියාගෙනන අ ද පිට හදන්්ඩුා සුළ පොලිය තියාගෙන වෙන තුර තුරක් හොයන හැට. ඒ වගේම අප ස්සනෑ මෙන්න මේ වාර්ශික පොලියයනු පාතේ කාලය හයන ැටලුත් පිට හම්බේ ඒල අපි සාකච්චා කර මිනිස් දින ගන්නක් සම්බන්ධ ගැටලුව. ිනිස් නගන්නක් සම්බන්ධ ැටලේ ප්‍රධාමතදේ පතවා කරන්න ද වශයන්නේඒක් මිනිස්සකුට එම කාර්ය කරන්න් යන දවස්ගාන ගන්න කරන්නඕන හැම වෙලාන්න. අපි දන්නව අනිවාරයමඒක් මනුස්සකට යන ගාන ගන්නේ කරන්න. මිනිස් දිනගන්න ගුණ කිරීම, මිනිසුන් ගන්න ගුණකිරීම ිනිස් දිනකරන්නේ. තො මේක අපිට අසු වයි කියලා. ඊට පස්ස අපිට කියනවා. ඒ වැඩේ නිමකරන්න මිනිස්සු ගාන වෙනස්ර හමතන් දිනගනය වෙනස් කරලා කොහොමද වන්න කියල. ඒවාගේ වෙලාටපතේ මේස ූත්්‍රයට අපි ගවතින ොතුෘති ආදේශකරයන් පසේ අපිට. වශ තරතුර න තවශය පිල්තුර බාගන්න පුළුවන්. මේගේ ප්‍රශ්න පුතේ තවක් ගොඩක් එම මෙත්තන් ප්‍රශ්න හයිදාහකට වට වැඩි ප්‍රමාණයක් අපේ මේ ීේෂ පෝගෑම ඇතුලේ සාකච්චා කන. මේ ේෂ ප්‍රෝගම්ම එකක මේ ගෙඩලු හයිදදාහම සසාකච්ා කරත්ද පුදේ ල් අනිවාර්ම නිසකවම ඒසාමාර්ථයකට අන්ඩවශ දැනුම. ලබ ගැනීම හැකියවක් තියන. එහිද දිගටම පාඩම් මාලාවත්ක සම්බන්ධවෙඩ. ඒ වගේම මේ පානන් නැවත 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 නැව බලන්ඩ ඒ බලනයකෙන් තමපුතේ වල්ට අශ්‍ය දැනුම ඒ රාශී කරගැනීමේ හැකියාවක් තියන්නේ. මහතනදපතේ වීඩිය එක බලන්න ඇති කියලා මකද ඩිය එක හරලාට වීඩියෝකටික් දිග වඩියෝ එකක් වඩ පුුලා. මොක ේව මම කුමාස විදට ම විශවාස කරනක ම පත. අවබෝධයක් ලබාදන්න ගනිතය කියන්න සංකල්ප තේරුම් අරගෙන ගැටලු විසඳන්න අවශ්‍ය දනුමොලුවට දෙන්නවල විශක්්‍යදියට. ඒෙහින්දා ටිකක් දික්වෙන්ඩ ඇති වීඩිය එක නමුත් නැවත නැවත ීඩිය එක බලන්න නවත නැවත මේ වීඩියෝ එක බන්න බල ඉගනගත්ත දේ කන්ෆම් කරගන්න. ඒ වගේම තමපතේ වැදගත්ම තේදම වාට හිතෙනවන ඔයා මේ ඉගෙනගත්ත කොටසගේ තව ගටලුවට උත්තරලිය ඕන කෙ හිතෙනවා ැම්ම පහත දීල ලින්ි කක්ත් එක් ෙනෙක්ට ෙන් ලින්ක තියන අප පතේ පේට ක්ෂ න එකට ොයින්න ආකාර. එක කියන්න වාට නොමි ලබෙනන මේ ගැටලු හ අමතර තා ගැලු පන්ඳහක් ට උත්තර ගැටලුව උත්තර ලේන හැටි ඒ සියලු දේ ලබෙන. එහින්ද දිගටම අපිත්ත කරන්තලෙන්න්න පුතේ මේ වගේ නිරන්තරේ නිරන්තරේ දවසකට දෙක්කට සරයක්කම දවසකට සරයක් දවසට වීඩියෝ දෙක් මන න් තුුණ මේ වගේ වාගේ විාගට අත්‍ය ශ ද ල්ටි පි ගමි ර. ්ා කරන හහින්දා නැවතත් දවසක බුද අපි මේ වගේ ගැටලු අක්සාකච්චා කරන්න අපි සම්බන්ධෙනවා එතෙක් අපි ෝලට අයිබ1න් කිය